we are gathered here today to witness the launch of Dr. Anil Samarnath's 13th book, actually, Vishwarupam Saha Mama. As a member of the Alchemist family, I feel honored because I also am able to share the pride of this moment, especially because this is a collection, this book is a collection of articles he has contributed to the Alchemist magazine over the past few years. ඒ විදිහට කියලා මම කැමති කාලේ ගොඩක් වැය කරන්නේ නැතුව ආරාධනා කරන්න පොල්තල් පහන් දාල්වට පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ පුරෝගාමී දේශබන්ධු සිරිසුමන වලගේ මහතුමාට ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යංශය වේකම් තැන්පත් වසන්තා පෙරේරා මැතිනියට ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී බුද්ධදාස විතානායක මැතිතුමාට සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය තොරතුරු ඒකකය වෙනුවෙන් වෛද්‍ය ලසන්ත රාමල සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරමින් වෛද්‍ය ක්ෂමා සංජීව යන මහත්මයාට ඇල්කෙමි සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ සහ සංස්කාරක සේපාල අමරසිංහ මහතාට මට හිතෙන විදිහට
මහාචාර්ය කාලෝ ෆොන්සේකා ශූරී නිවල් මහාචාර්ය අන්දලාස් කෝඩාන යන වෛද්‍ය ශිස්ත්‍රී යන වෛද්‍යවරුන් තරපිනේ සමාජ සූපත් කරන්න සමාජයේ ඥානවේ කරන්න සමාජයේ ප්‍රඥාව වර්ධනය කරන්න මාධ්‍ය කලාව සාහිත්‍ය භාවිත කරපය ඒ නම් අතරට මුතන වෛද්‍ය සම අනි සම්මායික මාත්‍යාගේ නම ඇත්නත් වෙලා තියෙන තුමාගේ මේ භාවනා නිසා මට මේ අර පොඩි කතා දෙන්න කියන්නේ ඉස්සලාම මේ දැන් මේ අවුරුද්දට පස්සේ මට මොනකොටේ මගේ ප්‍රොෆයිල් ඉන්ටර්වයුව දැකලා වල තිබුණා මේ දැන් කාලෙක ඉස්සලාම මම 1978 ඉස්සලාම ලැකින කාර්යය වල තම සංගය හතලෙන් කරන වෙලාවෙ මම කියන්න දෙච්චේ මට මේ සබම් කිව්වා ඔබ මම දැක්කේ ග්‍රීක ප්‍රතිමාවක් වගේ එන්නේ නෑ ඔබ අතේ ඇවිල්ලා ප්‍රතිමාවක් නෑ ඉන්නේ මේ ඉන්සුත් සුනාරිය නැසෙනා කාලෙක යාව විසිකන ડોක්ටර් ඇයි මේ වෛද්‍ය ශාස්ත්‍රයෙන් තමනාසලට ජීව පරිණාමයේ ශාරීරික වෙනස් වීම පිළිබඳව කියන්නේ නැහැ නම් මම හිතනවා ඔබතුමාට හොඳයි මේකට අවධානය යොමු කරන අපේ විශ්ව නාමික සමාජයේ මේ ඒ ස්වරූප විලක් කියන මොනින් නෙවෙන්නේ නේ කොහොමද කියලා අපේ දුපත මේ ශ්‍රී ලංකාව කියන දුපත උදා සමාජ ඉතිහාසක පුරාවිද්‍යාඥයෝ කියලා තියෙනවා මේ ජීවයින අවුරුදු ලක්ෂයක ශිෂ්‍යාවක ඉස්සර ජනවාසයට තිබුණේ ඉතම ඉගෙන ගන්න අය. ඊපස් මොන්නේ එල කාල නිසා සංක්‍රමණය කාලයන් කවටයි තියෙන ලක්ෂයක ශිෂ්‍යාවක ඉස්සර මේ පුරාවිද්‍යාඥයන් මත ඉදා ඉඳලා මේ වෙනකල් ඉතින් විවිධ කට්‍ය මේ දුපතට සංක්‍රමණය ආක්‍රමණය සංචාරක ශ්‍රමිකයෝ යන ආදි වශයෙන් හෙළිතිරි. ඉන්සා සිල් දෙන අතර මේ සියලුම යනවා. අංකාරයෙන් ජාතිකත්වයන් සියල්ලම මම හිතන එක මූලිකින් දිලේ පටන් ගන්න තියෙන්නේ. සිංහලියෝද තමිලියෝද මුස්ලිමාන් සියලු දෙනා එක මූලිකින් නෙමෙයි. ඒ බව දැනුවත් කරන්න මම හිතන්නේ ඔබතුමාට පුළුවන් මානව විද්‍යාව පිළිබඳ ජාන විද්‍යාව පිළිබඳ ඇල්කමිස් සංග්‍රහ මගින් තවදුරටත් කතා කරන අපේ සමාජයේ මේ ජාන විවිධත්වය විචිත්‍රත්වය හොඳටම අපි හඳුනන විචිත්‍ර විදිහට සිදුවන දේවල්. අවසාන කලාපයේ තිබුණේ බෙන්දර චිත්‍රපටයේ පිළිබඳ මේ සිනමා පිළිබඳ කියලා තිබුණා. ඒ වගේම කොළඹුරේ ඒ කියන්නේ 1550 සිටීමේ දක්වා කොළඹ පරිණාමය ඒ පිළිබඳව ඉතාම විචිත්‍ර ලෙස සහ විචාරාත්මක ලෙස විවාදාත්මක ලෙස අදහස් දක්වල දුන්න අපි අවසාන කලාපයේ මොකද කියන්නේ කවුරුත් කියවන්නේ ඉතාම රසවත් විදිහට බස හසුරෝමි ප්‍රාසික ආස්‍ය ඒ වගේම අපහාස නතර උපහාසය මම ඉන්න හැකියාව කොහොමද කියන සමන්තනේ ප්‍රාර්ථනා කරනවා විශ්ව රූපම් සහ මම තුළින් මේක තුළ දින අතීතයේ සංස්කෘතිය පිටතුව සම්පත් ඉදිරි කාලයෙන් තවත් දෙවගේ පොත් කරනාවක් මුද්‍රණය කරන්න ඔබතුමාගේ පරිකල්පන ශක්තිය භාවිතයෙන් සහ පරිඥානය වඩාත් වර්ධනය වන අපි සියලු දෙනා ඉතාම ගෞරවනීය අවස්ථාවක් ප්‍රාර්ථනා කරනවා. තවත් ගොඩගේ මහත්මයා මේ වැඩක් ඉදිරිපත් කරන්න ධෛර්ය දුන්නේ පිළිබඳව සහයෝගය දුන්නේ කියලා අපි chance තෝරි ගන්න වෙනවා. මොකක්ද මේ මිට වඩා අපි මාචින් අපි තමයි වැඩ කරනවා. ඒ නිසා මට අවස්ථාව ලැබුණොත් මම ගෞරවයෙන් සල්ිනවා වෛද්‍ය සම්මාන මම අනිත් ලෝකතරන් ඉන්න සමන්නයකට තොන් තරන් ඉන්නද අනිත් සම්මාන වන්නේ මොකද? අවස්ථාව ලබා ගන්නවා ඔබතුමාට ඇල්කමිස් සංග්‍රහ ඇල්කමිස් කෞලෝ වෙනින් අපගේ ස්තුතිය සහ කෘතඥ භාවය පිළිගන්නට මොකද නොමසුව කාර්යබහුල ෂෙඩියුල් එකක් තියෙදි කවදාවත් මගහරින්නේ නැහැ අපිට රුතියක් දෙන එක ඒකට ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට හොඳයි දැන් මම ආරාධනා කරන්නේ ඇල්කමිස් සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ සහ සංස්කාරක සේපල අමරසිංහ මහතාට ඔබේ කතාව අවස්ථාව දීලා තියෙනවා. මම කීපයක් කියන්නට ආයි මොකද කාලයක් තිස්සේ ඉඳන් මම කරපු
සංග්‍රහවල අපි දින සංග්‍රහයක් මත කරලා දෙනවා මොනවද ඇක්සස් සාකච්ඡා කරනවා. දෙකටම ඔබට අවුරුදු ගණනාවක් එයා ලිපියක්ම ගන්න මම ඩොක්ටර්ගේ ගෙදරට කොවිඩ් අවස්ථාවේ කොලයක් දාලා යනවා. එයාම ඔබේ පොඩි කොමියුනිටි ඩිස්පෙන්සරියක් තියෙනවා. ඒක මම නෑ. ඒකත් තියෙනවා. මේ ඉලාදී පිළාගිලා මේ මම අර ලින්ඩු වගේ පොඩි වටිනා ඩොක්ටර්ගේ ගෙදරටලා කතා කරගෙන ඉන්නවා. පස්සේ මම මේ ඉන්දිය ගෙනහල්ලා කියවන මම හිතන්නේ මම හැමදාම වගේ හැම ලිපියක්ම වගේ ඒ කියවන කොට තනියම පිට බුද්දල් තියෙනවා මොකදලාවට කියන්නේ hinaව පාලනය කරගන්න බැරි තරම් කියන්නේ උත්සාහයක් ඒ ලිපිවල තිබිලා තියෙනවා ඉතින් මම කල්පනා කරලා තියෙනවා මේ තරම් කලා රසඥතාවක් තියෙන සාහිත්‍ය රසයක් තියෙන මිනිස්සු කියන්නේ ඔස්තර මහත්තයෙක් පුතුලාගෙන විශේෂ නෛද්‍යලයක් කියලා තියෙනවා. ලංකාවේ පරිපාලනයේ තියෙන මිනිස්සු කියලා නේද? මොලේ දෙපැත්ත වැඩ කරන්නේ දෙපැත්තෙද කියලා මම අහලා තියෙනවා. මම දන්නේ නැහැ අතුරුද කියලා. මම වෛද්‍යවරුම තමයි කියන්නේ. කලාව සහ අපි ක්ෂේත්‍රයෙන් වෙනම වැඩ කරන්න කියලා. ඉතින් මේ දෙකම කොහොමද මේ මෙච්චර පරිපූර්ණ විදිහට එකට පිටින්න්නේ? ඉතින් ඒ වාසනාව හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයත් අනිල් වගේ ලස්සන මිනිස්සුෙක් වෙන්න හැමෝටම බැහැ. මම ආර්ථනා කරනවා ගුජේනිය වගේ ඔයත් අනිල් වගේ ලස්සන වෙන්න මට ලබනාත්මක පුළුවන්. බොහොම ස්තුතියි. Thank you.
break එකක් ගාව විනාඩි 5ක there are some refreshments here for you. You can enjoy them. Thereafter you can join the next discussion. Thank you very much.